විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වෙනිදා ආරම්භ වූ දේශපාලන අර්බුදයේ එක්තරා අවධියකට අපි ආවිලා තිබෙන නිසා මේ පිළිබඳව දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් මේ සමස්ත දේශපාලන අර්බුදයත් ඉන් රටට ඇති වුණු සුවිශාල දේශපාලන ආර්ථික හානි මේ සියල්ලම දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම අධිකරණ දෙකෙන් අභියාචනා අධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබීමට තියෙන තීරණ මත මේ සම්පූර්ණ දේශපාලන අර්බුදය අවසන් වෙයි කියලා. දැන් අප දන්නවා ජනාධිපතිවරයා පසුගිය දෙවනිදා ශ්‍රී ලංකා අදහස් පක්ෂ සමුළුව ආමන්ත්‍රණය කරද්දිත් කිව්වා මේ සතියකින් ප්‍රශ්නට විසඳුම් දෙනවා කියලා. මම ඒක පසුවත් කියන්නම්. අපි ඒ වෙලාවේ මම හිතන්නේ ඒ අදහස තුළ මම හිතනවා ජනමාධ්‍ය වලින් යම්කිසි ගැප් කිරීමක් කරා එකට මේ يعني මේ නඩු තීන්දුවෙන් පස්සේ විසඳනවා කියන අදහස තමයි මේ ප්‍රකාශ කළේ කියලා. නමුත් ජනතා විමුක්ති වශයෙන් අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන කාරණාව තමයි මේ ඇති කරන ලද දේශපාලන කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝග මත විසඳෙන්නේ නැහැ කියන්නේ. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි අපි කවුරුත් දන්නවා අධිකරණ දෙක තුල අධිකරණය තුල විභාග වෙමින් තිබෙන්නේ. නැත්නම් අධිකරණය තුලින් ලැබෙන තීරණ නියෝග කුමක් වුවත් ඒවා අභිමුඛයට ගිහිලා තිබෙන ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්න දෙකයි. එකක් තමයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීත්‍යානුකූලද නැද්ද කියන කාරණේ සහ ඒ හරහා මතිවරණයක් හැඳවීම නීත්‍යානුකූලද නැද්ද කියන එක. ඒතර ඒ සම්බන්ධයෙන් අධිකරණය දෙන තීන්දුවෙන් කුමක් වුණත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ විසිරුවා හැරීම හරි කියලා කිව්වොත් මතිවරණයකට යන එක. එහෙම නුනොත් වෙන්නේ පාර්ලිමේන්තුව තිබූ පරිදි තිබෙන්නේ. එතකොට ඒක විසින් ජනාධිපතිවරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවට මැදිහත් වෙච්ච එක, ඊළඟට තිබිච්ච ආණ්ඩුව වෙනස් කළා බහුතරයක් නැති පාලනයක් ආරම්භ කරපු එක, ඊළඟට මොනවාද බහුතරයක් නැතුව බහුතරයක් Tamanට නැති නිසා පාර්ලිමේන්තුව කැඳවන දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව තුල කරගෙන යනා වූ සියලුම ප්‍රචණ්ඩ සදාචාරවාදී කටයුතු මේකක්වත් නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එක කාරණා. දෙක තමයි දැනට ඔබ දන්නවා අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් දුන්නා පසුගිය නොවැම්බර් 3 වෙනිදා නොවැම්බර් මාස මුල 3 වෙනිදාද කියන එක ගැන මට නිශ්චිත මතක නැහැ. නමුත් අභියාචනාධිකරණ නියෝගයක් දුන්නා මේ පැහැදිලිවම මේ අමාත්‍ය මණ්ඩලය තුල මහින්ද රාජපක්ෂ සහ එම කණ්ඩායම තනතුරු දැරීම නීති විරෝධී. එම නිසා එම පුද්ගලයන්ට එම තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරනවා. ඒ වෙනුවට අධිකරණ නියෝගෙම තිබෙනවා පත්තිම් බලධරයා වන පත්ති කැබිනට් මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලයේ පත්තිම් බලධරයා වෙන ජනාධිපතිවරයා එතුමාට පුළුවන් මේ තනතුරු වලට අවශ්‍ය පුද්ගලයන් පත් කරන්න කියලා. ඒ කියන්නේ නැතුව බොහෝ මාධ්‍ය වලින් උන් කියන ආකාරයට අභියාචනාධිකරණය අමාත්‍ය මණ්ඩලය සහ අග්‍රාමාත්‍ය තනතුරු කියන ඒවා අහෝසි කරලා නැහැ. කළා තිබෙන්නේ අනීතික පුද්ගලයන් විසින් සුදුසුකමක් නැති පුද්ගලයන් විසින් එම තනතුරු දැරීම තමයි එම පුද්ගලයන් තනතුරු දැරීම තමයි තහනම් කළා තිබෙන්නේ. ඒ නිසා මේ අධිකරණ නියෝගය තිබුණා ජනාධිපතිවරයා නැත්නම් පත්තිම් බලධරයාට ව්‍යවස්ථාවට අනුව මේ තනතුරු වලට පුද්ගලයන් පත් කරන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාගේ හැසිරීම ගත්තොත් ඒ නිසා අධිකරණයෙන් එන්න පුළුවන් නියෝගය කුමක්ද? අධිකරණයෙන් එන්න පුළුවන් නියෝගය තමයි මේ තනතුරු දැරීම කරන්න පුළුවන් හෝ නැහැ කියන එක. ඔකනේ ඉන්න පුළුවන්ද? නමුත් දැනට තියෙන නියෝගය ගත්තොත් අපිට පැහැදිලිව පේන දේ තමයි දැනට මේ පුද්ගලයන්ට මේ තනතුරු දැරීම තහනම් කරලා තිබෙනවා. ඒතර ජනාධිපතිවරයා මොකද්ද කියන්නේ? දැන් ඔහුට නියෝගයක් ලැබිලා තිබෙනවා රටේ ආණ්ඩුවක් නැහැ කියලා. දැන් ඔහු කියනවා මම සතියකින් විතර බලන්නම් කියලා. දැන් ඔහුගේ සම්මේලනෙ කිව්වේ ඒක සතියකින් විතර බලන්නම් කියලා. දැන් මේක නිකන් ගෙදර අපිට සමහර ගෙවල් වලන් ඔය අත්‍යවශ්‍යම භාණ්ඩ නෙමෙයි
සමහරකට ගෙදර කියනවා මේ බිත්තර ඉවර වෙලා නැත්නම් සීනි ඉවර වෙලා තේකොළ ඉවර වෙලා වගේ කවල් වල සාමාන්‍යයෙන් කතා බහ කරනවා. ඒතර ගෙදර ඉන්න හුඟක් වෙලාට සාම පුරුෂයට කියනවා පුළුවන් නම් අරන් එන්න කියලා. ඒතර අපි දන්න හුඟක් වෙලාට එන උත්තරේ තමයි මම පුළුවන් වෙලාවක අරන් එන්නම් කියන්නේ. ඒත දැන් ජනාධිපතිවරයා කටුතු කරමින් ඉන්නේ අන්න ඒ ආකාරයට මේ ආණ්ඩුවක් නැහැ කියන්නේ. ඒ නිසා මේ දෙක මේ අධිකරණ නියෝග දෙකම මොකක් වුණත් අපිට පේන දේ තමයි ජනාධිපතිවරයාගේ පැත්තෙන් පැහැදිලිවම රටේ නීතියට අධිකරණයට වග කියන්නේ නැති බව ඔහුගේ මේ හැම කටයුත්තකම පේනවා. ඒ වගේම රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැති බව ඔහුගේ මේ හැම කටයුත්තකම පේනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ පිළිගන්නේ නැති බව පේනවා. ඒ නිසා අපි දකින දේ තමයි මුළු රටම අද යොමු කරලා තිබෙනවා මේ අධිකරණ නියෝග වලින් අධිකරණ නියෝග මත පමණක් මේ ප්‍රශ්න විසඳේ කියන එක. අපි දන්නවා අධිකරණයට ගරු කරනවා නම් මේ ප්‍රශ්න දන්න පුළුවන්. නමුත් අපි දැනට පෙනියන දේ තමයි අධිකරණ නියෝග වලට ගරු නොකරන ඒවා හැලුවට ලක් කරන ඒ ස්වභාවයක් තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියලා නීති විරෝධී පත්වෙච්ච මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝල බාලයන්ගෙන් පෙන්නුම් කරන්නේ. මම ඔබට උදාහරණ කීපයක් මතක් කරන්න කැමතියි. ඔබ දැන් වෙලා තියෙන නීති කඩන්න පුරුදු වෙලා තිබේ. නීති කඩන්න පුරුදු වුණාම දිගට ඒක යනවා. දැන් ඔබ කවුරුත් දන්නවා ජනාධිපතිවරයා දැනදැන නීති කඩන. ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා හරි පැහැදිලි. මම කවුරුත් නිශ්චිත කරුණක් කියන්නම්. මේ ජනාධිපතිවරයා මේ මෛත්‍රීපාල සිරිසේන මහතාම තමයි 2015 එවකට පැවතිච්ච පාර්ලිමේන්තු විසුරුවා හැරී 19 වෙනි සංශෝධනය සම්මත වෙලා සති කිහිපයකට පසුව ඔහු විසින්ම තමයි එතෙක් පැවතිච්ච ආණ්ඩුව විසුරුවා හැරී. මොකද මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව එතුමාගේ පාර්ලිමේන්තු බලය සහිත පාලනය තිබියදී තමයි 2015 ජනවාරි 8 ඡන්දය කැඳෙව්වේ. එසා 2010 පත්තේ ඡාණ්ඩුව විසුරුවා හැරියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒතර ඒ විසුරුවා හැරීමට එතුමා ගහපු ගැසට් නිවේදනයක් තිබෙනවා 2015 ජූනි මාසේ මගේ මතක හැටි. දැන් පාර්ලිමේන්තු විසුරුවා හැරින්න විවිධ ජනාධිපතිවරු ගහපු ගැසට් තිබෙනවා. ඒවායේදී ව්‍යස්තාවේ ඒවා සම්මත දේවල් ඒවා ජනාධිපති ලේකම්වරු දන්න දේවල් නීතිපතිවරු දන්න දේවල් දිගටම මේ එකම ආකාරයට තමයි ජන පාර්ලිමේන්තු විසුරුවා හැරීමට මේ ජනාධිපතිවරු කටයුතු කළ තිබෙන ගැසට් මාර්ගයේ. නමුත් ඒ 2015 ජුනි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පැවතිච්ච පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගහපු ගැසට් එකත් එතුමා මේ 2015 නොවැම්බර් මාසයේ මේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගහපු ගැසට් එකත් ගත්තොත් ඒක වෙනස්. يعني එකම ජනාධිපති එකම මෛත්‍රීපාල සිරිසේන එකම දේ කරන්න නීති දෙකක් යොදා ගන්න ඕනේ. يعني නීති නෙමෙයි එකක් නීති අනිත් එක අනීතිය. එතම් අපි මේ කියන්නේ ඊටා පැහැදිලිවම දැනදෙන නීති කඩනවා මෛත්‍රීපාල සිරිසේන. මොකද ඒ නිසාම ඔහුට ඔහු අධිකරණයට ගරු කරන්නේ නැති බවත් පත් වෙලා තිබෙනවා. අපි පැහැදිලිව දැක්කා ජනාධිපති මේ අභියාචන අධිකරණයේ තීන්දුවෙන් පස්සේ ජනාධිපතිවරයා පැහැදිලිවම මේ ආගමත් සම්බන්ධ කරගෙන ප්‍රකාශ කරක ජනමාදල පළ වුණා. මේ මොනවාද මහානායක සාමින් වහන්සේ කියන්න ඕන දේවා මේ ගමේ පන්සලේ නායක හඳුරුව කියනවා. ඒතර එහෙම ඒකෙන් කරේ මේ අභියාචන අධිකරණ තීන්දුව හැල්ලු කිරීමක් වෙලා අපි දකිනවා. ඒක තමයි ඒක කිව්වේ. අපිට එහෙම දකින්න අයිතියක් තියෙනවා. ඒතර අපි දකින දේ තමයි එකක් තමයි අභියාචන අධිකරණය කියලා කියන්නේ මේ රටේ අර ඉහළ උසාවි කියලා සලකන උසාවි දෙකෙන් එකක්. ප්‍රථම පළවෙනි එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊළඟට අභියාචන අධිකරණය. දෙක තමයි අපි දන්නවා මහානායක හාමුදුරුව කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. පන්සලේ හාමුදුරුව කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒ නිසා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා එක එක ධර්ම කිව්වට එක එක වෙලාවට සාමාන්‍යයෙන් බුද්ධාගමේ තියෙන එකයි. ඉතින් ඒ නිසා එතන අධිකරණයේ හැල්ලු කරයි තීන්දුව. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඔය අදහසම කිව්වා. ඊට වඩා ටිකක් සැර අඩු කරලා මේ ප්‍රාථමික උසාවියකින් ආණ්ඩුව අත්තිටවල තියෙනවා කියලා. අභියාචන අධිකරණයේ ප්‍රාථමික උසාවියක් බව උසාවියක් නොවන බව මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා දන්නවා කියලා. මොකද ඔහුත් නීතිඥයෙක් වශයෙන්
කටුතු කරලා තියෙන නිසා. ඊට පස්සේ ගත්තොත් ඔවුන්ගේ ගෝල බාලයෝ ඊටත් වඩා නරක ආකාරයට මේක හැල්ලු කරමින් ඉන්නවා. මම දුටුවා, මම ඇහුවා. අභියාචන අධිකරණ තීන්දුව ප්‍රකාශයටපත් කරපු වෙලාවේ උසාවි භූමියේ සිට කිව්වා ගම්මන්පිල මහත්මයා මේ අතුරුදහනම්මට මේ විකෘති කරලාද ලියවිලි තමයි පාවිච්චි කරගත්තේ. ඒ නිසා يعني සරලව ගත්තොත් ඒකේ තිබුණු දේ තමයි මේ අභියාචන අධිකරණයේ මේ තීන්දුව දීලා තියෙන්නේ විකෘති කරන ලියවිල්ලක් මත. ඒක උසාවියට ඒ කරුණ ඉදිරිපත් කරන වෙනම එකක්. නමුත් උසාවියේ ඒ අදහස, නමුත් උසාවියේ නියෝගයෙන් ආවට පස්සේ උසාවියට කියනවා මොකද්ද කියන්නේ මේ මේ වැරදි ව්‍යාජ ලේඛන මත පදනම් වෙලා තමයි උසාවියේ මේ තීන්දුව දුන්නේ කියලා. ඒතරක් නෙමෙයි ඔබ දන්නවා දැන් අභියාචන අධිකරණයේ ජනාධිපතිතුමා මම මුලින් කිව්වා තීන්දුවක් දුන්නා මේ ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පත් කිරීමට බාධාවක් නැහැ. මේ අනීතික පුද්ගලයන් තනතුරු දරීම තමයි අයින් කළ තියෙන්නේ. ඒතර ඒක තියෙනවා ආණ්ඩුවක් පවතින ඕන ව්‍යවස්ථාවට අනුව. රටක ආණ්ඩුවක් පවතින ඕන ව්‍යවස්ථාවට අනුව. නමුත් ඒක දැන් ජනාධිපති කරන්නේ නැහැ. ඒකත් එක්තරා ආකාරයකට අධිකරණ තීන්දුව හැල්ලු කිරීම. ඊට වඩා දැන් ජනමාධ්‍ය සෑහෙන ප්‍රමාණයක් පළ වෙලා තිබෙනවා. මේ විනිශ්චයකාරතුමාලා අල්ලගන්න රාජපක්ෂ මහත්තයාගේ ගෝල බාලයෝ මන්ත්‍රීවකම් දරන ගෝල බාලයෝ පන්සල් අස්සේ පල්ලි අස්සේ හැංගිලා විනිශ්චයකාරවරු ඒ තමන්ගේ ආගම අදහන්න එනකොට උන්න මුණ ගැහිලා මොකක් හරි කරගන්න හදනවා කියලා ජනමාධ්‍යවල පළ වෙලා තිබෙනවා. අපි දන්න තරමින් ඒව තාම ප්‍රතික්ෂේපලත් නැහැ. ඒව නම් ගම් එක තියෙන. ඒ නිසා මම අපි දකින දේ තමයි අධිකරණයට මේ ප්‍රශ්නේ ඉඳන්න පුළුවන් වෙන්නේ භාගය, ඒ භාගය විසඳන්න පුළුවන් වෙන්නේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝල බාලයන් රටේ නීතිය අධිකරණයට ඉසනවන නම් පමණයි. ඒ නිසා අපි මුලින්ම කියන්න කැමති මේ රටේ ජනතාවට, මේ රටේ සිවිල් බලවේගවලට, ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අයට දැන් සියල්ල අධිකරණයට බාර දී එයින් මේ විසඳුම ලැබේ කියන එක අපි ඒ දැනට තල්ලු නොවිය යුතුයි. මොකද අධිකරණ නියෝග මෙතෙක් මේ තාක් කල් නම් මේ කුමන්ත්‍රණය තුළ මේ පිරිස විසින් සලකලා නැහැ. ඊළඟ කරුණ තමයි ඒ නිසාම අපි දකින දේ තමයි දැන් අධිකරණ නියෝග පිළිපැදීමෙන් මේ අර්බුදයට යම් විසඳුමක් එනවා කියන එක පිළිගන්නවා යම් අර්ධවශයෙන්. නමුත් අනිත් පැත්තට ගත්තොත් මේ විසඳුමට අද මේ ප්‍රශ්න දාලා කරන ඇත්තම ප්‍රධාන හේතුව තමයි අපි දකින්නේ විදායක ජනාධිපති ධූරය සහ ඒ විදායක ජනාධිපති ධූරයේ මේ මොහොතේ දරන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වියරු හැසිරීම. ඒක වියරු උන්මන්තක හැසිරීමක් බව මම හිතනවා මධ්‍යස්ථ ඕනෑම පුද්ගලෙක් පිළිගන්නවා. දැන් ඔබතුමාලා බලන්න මම නැවත පසුගිය සිදුවීම් කියන්න අවශ්‍ය නැහැ. ඒවා නීති විරෝධී වියරුවෙන් කරන තාම බොළඳ ප්‍රකාශ රාශියක් එතුමා කළා දෙන්නේ. එතුමා මෙරටේ රාජ්‍ය නායක තනතුර අවුරුදු 2500 ගණන් පරණ රාජ්‍ය නායක තනතුර එහි බිඳුවට පහළට ගෙනල්ලා තිබෙනවා. මම කියන්නේ මේ තරම් පීචක් වැඩ කරපු රාජ්‍ය නායකයෙක් මේ රටේ නැහැ කියලා. රාජනාග තනතුරු. නමුත් දැන් ඊට පස්සේ මේක වියරුවක් බව ඔප්පු කරන්න. ඔය ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම වගේ දේවල් කතා කළ නිසා ඔබතුමා ලබන්නේ මෑතකදී. මෑතකදී ගත්තොත් එතුමා ප්‍රධාන ආරාධිතය වශයෙන් සහභාගී වීමට නියමිතව තිබුණා සංචාරක ක්ෂේත්‍රයේ හැම වසරකම පවත්වන ප්‍රධාන ජාතික උත්සවය එහි සම්මාන ලබා දීමේ උත්සවයක්. එහි මතුණා තත්ත්වයක් මත සංචාරක කර්මාන්තය ඉතාම හොඳ අවධියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ කරන ලද විනාශය නිසා, දේශපාලන කුමන්ත්‍රණය නිසා සංචාරක කර්මාන්තය කඩන් වැටලා තිබෙනවා. ඒ නිසා යම්කිසි තත්ත්වයක් තිබුණා, පැහැදිලි තත්ත්වයක්. සංචාරක ක්ෂේත්‍ර ප්‍රධානීන් මේ උත්සවය වර්ජනය කරනවා. මේ උත්සවයට සහභාගී වෙන්නේ සමහර අය. සමහර අය සහභාගී වුණත් මේ සංචාරක කර්මාන්තය විනාශ කරපු පුද්ගලයාගේ අතින් සම්මාන ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන මේක මෛත්‍රීපාල සිරිසේන මහතා දැනගත්තට පස්සේ මොකද ඔහු කළේ? ඔහු කිසිදු වගේ විභාගයකින් තොරව ඔහු චක්‍රලේඛයක් නියෝගයක් නිකුත් කරා. මොකද්ද? රජයේ සියලු උත්සව පෞද්ගලික ආතලන පැවැත්වීම තහනම් කියලා. දැන් ඔබ දන්නවා දැන් ඒකට හේතුවක් වෙනවා මේ මුදල් ඉතුරු කරන්න තමයි එහෙම කිව්වේ කියලා. දැන් අපි අහන්න කැමති එහෙමනම් මේ තීන්දුව මේ හදිසි ගන්නෙ මොකද? දැන් රජය කියන්නේ ආණ්ඩුවක් නැහනේ. දැන් උත්සව අඩුයි. දැන් තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ උත්සව විතරයි. දැන් එතුමා ඇමතුරු 48ක් පත් කරගෙන
එතුම ඇමතුරු 48ක් පත් කරගෙන උත්සව අතිවිශාල සංඛ්‍යාවක් පවත්වාද්දි එතකොට මේක හිතුන්නේ නැද්ද වියදම් වැඩිපුර යනවා කියලා මා මේක පාර්ලිමේන්තුව ප්‍රකාශ කරලා තියෙනවා මෛත්‍රී පාලසිරිසේන මහතා ඔය මොරගහකන්ද ජලාශය හතර පාරක් විවෘත කළා තිබෙනවා එබැයි විස්තර මම හිතන්නේ කියන්න අවශ්‍ය හතර පාර එතකොට ඒවා ඒවට කොපමණ වියදම් ගලද එතකොට ඒවා මුකුත් මතක් උන්නේ නැහැ දැන් ඒ නිසා දැන් මොකද මේ කරේ තමන්ගේ කියන්නේ මේ ඊටාම දේශපාලන වියරුවක් තියෙනවා දේශපාලන වියරුවකින් තීන්දුව ගන්නවා තමන්ව පිළිගන්නේ නැති නිසා තමන් කරපු වැරද්දට නිසා තමන්ව පිළිගන්නේ නැති නිසා මේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානී ඔව් සියලුම පෞද්ගලික ආයතනවල උසව පැවැත්වීම අවලංගු කරනවා මේ අතිවිශාල වශයෙන් මුදල් නාස්ති කරලා උසව කරපු ජනාධිපතිවරේ තමන්ගේ පවුල කෙනෙක්ට තමන්ගේ දුවටමයි ති ඉවෙන්ට් මැනේජ්මන්ට් සමාගම් කීපයක් හදාගෙන හා ඒ වයින් විවිධ උත්සව සංවිධානය කරන බව රටම දන්නවා මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා අතීතර හා එහෙම කරන පුද්ගලයෙක් අද කියනවා මේ රාජ්‍ය වියදම් අඩු කරන්න එහෙම කරා කියලා. නමුත් ඒකෙන් බද්දොත් එම ඒකෙන් ඇති කළා තියෙන පරිපාලන අවුල ගත්තොත් අතිවිශාලයි. ඔබ දන්නවා ජාතික ජාත්‍යන්තර උත්සව රාශිය ඒවා පවත්වන්න රජයේ දෙපාර්තමේන්තුවේ ඉඩ නැහැ. ඒවයි පහසුකම් නැහැ. සමහර ඒවාට මුදල් බැඳලා අවසන්. එතන මේවා අවලම් කිරීමෙන් රටට සත පහක් ඉතුරු වෙන්නේ නැහැ. ඒවට වැඩි දඩේකුත් ගෙවලා ආයි වෙනම වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මේ වියරුවෙන් හැසිරෙන්නේ මේ ජනාධිපති තනතුර පාවිච්චි කරලා ඒ ජනාධිපති තනතුරට ඒ බලතල දීලා තියෙනවා. ඒකයි මෙතනදී ප්‍රශ්නේ. එහෙම වියරු අදහස් මත නීති හදන්න බලයක් නියෝග දෙන්න බලයක් මේ ජනාධිපති තනතුරේ තිබෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මම මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට අදාළව ගත්තොත් එහෙනම් මේ උසාවි නියෝග වලින් අපේ රටේ මේ විනාශයට බලපාපු ප්‍රධාන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක තමයි වියරු ලෙස රටගෙන නොහිතා කටයුතු කරන්න පුළුවන් ජනාධිපති තනතුරක් අපේ රටේ තිබෙනවා. එය තමයි මෙහි මූලික හේතු. ඔබ බලන්න මැදස්සව බැලුවා. දැන් මේ මාසේ කහමාරක කාලයක් ඇතුළතදී ජනාධිපතිවරයා විසින් කරන ලද මේ කටයුතු වලින් ලැබී තිබෙන කුමන හෝ ජයග්‍රහණයක් තියෙනවද කාට හරි? දැන් එතුමා මේ කරපු දේශපාලන වියවුලෙන් එතුමට වාසියක් ලැබිලා තියෙනවද? එතුමා දේශපාලන වශයෙන් සද්ද හටම අනාථ වී තිබෙනවා. එතුමා සද්ද හටම අනාථ වී තිබෙනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට මේකේ වාසියක් ඇති නැහැ. එතුමාට වාසියක් නැහැ. මේක කුමාරල්ගම් මහතා ඊට කෙටියෙන් කියනවා මේ වැඩෙන් රට විනාශයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනාශයි, පෝට්ටුව විනාශයි කියලා. ඒ නිසා අපිට රටක් වශයෙන් ආපු කිසිම ප්‍රයෝජනයක් මේකේ නැහැ. ඒ නිසා අපි දකින දේ තමයි ඒ විනාශය ඉතල සිට පීඩී තමයි දැන් මේ සංචාරක ක්ෂේත්‍රයේ දේවල් සම්බන්ධ කරලා මෙහෙම නියෝග වලට අපි දන්නේ නැහැ තව අනාගත මොනවද යොද්ද වලට ඇයිද කියලා. ඒ නිසා අපි දකින දේ තමයි පැහැදිලිවම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නයට අදාළ කරන විසඳුම ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ජනතා මිතුර වශයෙන් අපි 20 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වුණා. ඊයින් පසු එය යොමු කරව ලැබුවා අදාළ අමාත්‍යාංශයට ඊට සම්බන්ධ නිරීක්ෂණය වන්න කියලා. ඒ නිසා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීම නිසා ඒ පනත හොසි වී නැහැ. ඒ පනත ඒ වෙන විට පාර්ලිමේන්තුවේ මූලික ක්‍රියාවලිය සම්පූර්ණ කළ තිබිච්ච නිසා එම පනත තිබෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු ජංජාලයන්ට මේ සියලු වියවුල් වලට මුල්ලුණු විධායක ජනාධිපතිතුමාගේ හොස් කිරීම පිළිබඳ ප්‍රශ්නය මේ දේශපාලන මන්ත්‍රණයේ මුල් කොටස පරදවීම සමගම ඉතාම වහවහ මොකද ඒක උසාවී නියෝගයක් ඇවිල්ලා තියෙනවා විදා මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධව කළ යුතු දේ මොනවද අවශ්‍ය දේ මොනවද කියන එක. ඒ නිසා අපි දකින දේ තමයි වහවහ මේ කුමන්ත්‍රණය පරදා ගත යුතු ඒක විශාල වශයෙන් පරදී තිබෙන්නේ. ඒ නිසා ජනතාන්ත්‍ර වශයෙන්ුත් නැත්නම් රටක් වශයෙන්ුත් අපි දකින දේ තමයි වහාම මේ විදායක ජනාධිපතිතුමාගේ අවශ්‍ය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු වලට මුළු රටම පෙළගැසිය යුතුයි. එමගින් පමණයි මේ ජනාධිපතිවරු පත් කිරීමේ සාපයෙන් මේක සාපයක් මේ රට කොපමණ දුක් විඳලා තිබෙනවද මේ ජනාධිපතිවරු පත් කරගෙන ජයජයවර්ධන මහතාගේ සිට
මේ සාමාන්‍ය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හිට නැත්නම් අවුරුදු 10ක් 15ක් ඇමතිකම් කරපු පුද්ගලෙ එච්චරයි. නමුත් ඔබතුමාලා බලන්න මේ ජනාධිපති කියන තනතුරට ගියාට පස්සේ මොන විදිහේ විරෝකට මේ යන හැම කෙනාම පත් වෙනවද කියලා. දැන් මේ රාජකුමාරුරු ජනාධිපති කුටිය වාඩිලා නෙමෙයිනේ. මේ බොහොම අමාරුවෙන් ප්‍රාදේශීය සභාවේ පළාත් සභාවේ ඉඳලා මන්ත්‍රීකම් කළා සමහර අය පැරදිලා ගෙදර ඉඳලා මේ බොහොම සාමාන්‍ය සිටපු පුද්ගලයෝ මේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්තොත් මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 20ක් දෙකෝ හිටපු කෙනෙක්. නමුත් ජනාධිපතිවට පස්සේ මොකක්ද මේ? නිකන් වෙන කොහෙන් හරි අමුතුවෙන් පාත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒක මේ ඔය රෝගය මිට කලින් හිටපු හැම ජනාධිපතිතුම වළඳුනා. ඒ නිසා ජනාධිපතිවරු පත් කිරීමේ සාපෙන් මෙරට ගලව ගන්නවා අවුරුදු 40කට පස්සේ. ඒ නිසා ජයපෙ දකින්නේ අපි මාර්ග සිටීමක් මේ අර්බුද ඉදිරිපත් කළා තිබෙනවා. ඒක ජනමාධ්‍ය වාර්තා කළා. ඒ නිසා එක ජනාධිපතිවරයා සමාවගත යුතු කාරණාව ඊට පස්සේ අනිකුත් කාරණා අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි අපි දකින්නේ මේ මොහොතේ රට මේ කොමන්ත්‍රණය පරාජයට පත් කිරීමෙන් නතර නොවි ජනතාව තුළ විශාල උනන්දුවක් තිබෙනවා. සිවිල් පුරවැසියන් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඔවුන් අභියෝග කරන විශේෂයෙන්ම කාන්තාවන් මවුරුන් අපිට පේනවා. ඔවුන් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා පැහැදිලි අභියෝගයක් ජනාධිපති කරනවා. අපි දකින එක දේශපාලන පක්ෂ කතාවකට වඩා වෙනස් දෙයක් කියලා. ඒ නිසා ඒ ජනතා අභිලාෂය තේරුම් අරගෙන ජනාධිපති ධූරිය අවශ්‍ය කිරීම සඳහා මේ තියෙන දේශපාලන අරගලය යොමු කළ යුතු කියන එක තමයි ජනතා විමුක්තිපන දකින්නේ. ඒ නිසා අපි ඉදිරි කාලය තුළදී කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමට අමතරව මේ වෙනුවෙන් කටු කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග රාශියක් අරගෙන බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය තුළදී පාර්ලිමේන්තුව තුල සහින් පිටත. ඉතින් මීට අමතරව ඔබතුමාලාට තිබෙනවා නම් වෙනත් කරුණු සාකච්ඡා කරන්න ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් මගේ මූලික අදහස් දැක්වීම අවසන් ඔව්. ඒ නියෝගය අනුව එහෙමනේ තියෙන්නේ. නියෝගය බැලුවම පැහැදිලිම කාරණේ තමයි රාජ්‍ය උත්සව පෞද්ගලික ආතලන තියන්න බෑ. ඒක නොමිලද නැද්ද කියනක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් තීරණයක් ගන්නකොට කෙනකින් දැන් අපි දාගත්තෝ මෑත භාගෙ ගත්තොත් ඉතාම වියරු ජනතාවට එරෙහි තීන්දුව තිබෙනවා. දැන් මේක එකක්. දැන් ඔබතුමාලා දන්නවා පසුගිය කාලේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපි හිතනවා ඒ ඇමතිවරයාගේ දේශපාලන ගැටලු වෙන චෝදනා ඒවා මොනවා තිබීදී වුණා. ඒ අමාත්‍යංශයෙන් විශේෂයෙන්ම අර සීනි භාවිතයේ සම්බන්ධව යම්කිසි නියෝග මාලාවක් දුන්නා. ඒවා මේ ඇමතිවරයාගේ කතාවක් නෙමෙයි. ඒක අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ විද්වතුන් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් කියපු දෙයක්. ඒක කොකා කෝලා හදන රටේත් අපි දන්නවා සීරෝ කෝලා කියලා එකක් තියෙනවනේ. සීනි නැතුව ඒවා තිබුණා අපේ රටේට වෙන්න දුන්නේ නැහැ. අපේ රටේ තිබුණේ එක්කෝ එක සුළු පිරිසකට තමයි. ඒතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මේ නියෝග හඳුන්වා දුන්න අවුරුදු ගාන කරගලයකින් පස්සේ අධ්‍යනය කළා වාර්තා හදලා සැලකතු නිර්දේශනයකට පස්සේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ ඔහුට තිබිච්ච මේ නීති විරෝධී අගමැතිකම ඇතුලේ ඔහු දැනදැන මොකද කරේ? ඔහුට එක කැබිනට් පත්‍රිකාවක් වුණුනේ, එක සාකච්ඡාවක් වුණුනේ කොම්පැනි කාර්යොත් එක කරපු කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හවුස්කර. ඉතින් ඒකෙන්ම තේරෙනවා ප්‍රජාතන්ත්‍රවාදී කියන මොකද? අහුම්කම් දීමනේ. අහුම්කම් දීමනේ. එතකොට ඔබතුමා මතු කර වගේ මේ රාජ්‍ය නිලධාරීන්ගෙන් අහන්න එපා. මෙහෙම තීරණයක් ගන්නකොට ජනාධිපති උත්සව සංවිධානය කරන්නේ නැහැ නේ. ඒ තමයි යනවා විතරයි. උත්සව සංවිධානය කිරීමේදී මේකෙන් ඇති වෙන මොන මොන ගැටලුද කියලා අදහසක් තියෙන්න ඕනනේ. එහෙම නැහැ. සීනි භාවිතය නැවත ඒ බද්ද අයින් කරනකොට මහින්ද රාජපක්ෂ ඒක අහන්නේ නැහැ. ඉතින් මේ වගේ මම ඒක කිව්ව ඉතින් මේවා සම්පූර්ණයෙන්ම වියරු කපත්තකින් මෝඩ සහ හැම දෙයකින්ම රටට විශාල හානි වෙන තීන්දු. ඒක නිසා අපි දකින්නේ දීලා තියෙන චක්‍රලේඛය අනුව කිසිම පෞද්ගලික ආයතනයක කිසි දෙයක් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආදාර පක්ෂව විශ්වාස පළ කරලා යෝජනාවක් ගේනවා කියලා තියෙනවා. ඔබතුමාලගේ කොහොමද? මම හිතන්නේ ඒක අමුතු දෙයක් නෙමෙයි. අපි දිගටම කියලා තියෙනවා අපි මේ අගමැති පොරේට නෑ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්.
නිසා ජනතා විමුක්ති විදියට අගමැති පොරේට අපි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා 12 වෙනිදා ඒක ඒගොල්ලන් ගේන්නත් පුළුවන්. සමාජයට දැන් එදත් ගේනවා කියලා එකක් ගෙනාවේ නැහැ. ගේන්නත් පුළුවන්, නොගෙන්නත් පුළුවන්. ඒ ජනතා විමුක්ති අපි දකින්න දෙය තමයි ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැතිකම් කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම් කළා තියෙනවා. ඊට කලින් ඔය පක්ෂ දෙකේ කටි අගමැතිකම් මේ රටට කළා තියෙනවා 70 අවුරුද්දක් තිස්සේ. නමුත් ඒ අගමැතිකම් වලින් රටට කිසිදු යහපතක් ගෑන් දෙලා නැහැ. රට වලෙන් වලට වලෙන් වලට ගෙනිලා තියෙනවා. ඒ නිසා ජයපීදිට අපි ඉන්න ස්ථාවරය තමයි අපි ඒ අගමැති පොරේට නැහැ. මේ 12 වෙනිදා අපි යෝජනාව එදා ඉදිරිපත් කරොත් අපිට තව දැනගන්න පුළුවන් මොකද්ද ඒකේ තියෙන තත්ත්වය කියලා. ඒ නිසා අපි ඉන්න ස්ථාවරය තමයි කලිනුත් කිව්වා අගමැති පොරේට මේ ආණ්ඩු හදන කතන්දර වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ රුමාලා විශ්වාසය පළ කරන්නේ නැද්ද? පළ කරන්නේ අපි විශ්වාසය පළ කරන්නේ නැහැ. අපිට විශ්වාසයක් නැහෙනි. අපි එක කියලා තිබ්බ. අපි මේ කුමන්ත්‍රණයට මැදිහත් වෙවිත් අපි කිව්වා පැහැදිලිවම අපේ ස්ථාවරය ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සීමාවට පමණයි. ආණ්ඩු හදාගන්න එක ඒ බහුතරය තියෙන කණ්ඩායම් වල වැඩක්. ඒක අපේ වැඩක් නෙවෙයි. මේ වෙනකොට ආණ්ඩුවකුත් නැත්තම් අගමැතිවරුත් නැත්තම් ඔය කිසිම දෙයක් නැහැ කියද්දී අග්‍රාමාත්‍ය කාර්යාලයට අපි ගිහිල්ලා බැලුවා ඒක නෑ මහින්ද රාජපක්ෂ ගිහිල්ලා ඒක නෑ එහෙම නෑ. හැබැයි අර්ධේක මහන්දර නිලධිවසර ගියාම ඒක ඇතුලේ කෙනෙක් ඉන්නවනේ. අර හෝල් එක සම්පූර්ණ විනාශ කරනවා උත්සවශාලා. ඔබතුමාලා ඒක ගැන කතා කරන්නේ නෑ. අපි ඇරෙන්න වෙන කවුද කිව්වේ ඒක? රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රා ඔය අර්ලියගහ මන්දරේ ඉන්න එක වැරදි කියලා ඉස්සෙල්ලම කිව්වේ කවුද මේ රටට? ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ නේ. ඒක කිව්වේ අනුරාධ දේශනායක සහෝදරය. ඔබතුමාලාට මතක නැති වීමේ ප්‍රශ්න ඇති වෙලාද දන්නේ නැහැ. අපි තමයි කිව්වේ. නම ප්‍රශ්න තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා බය නැතුව ඉන්නේ කොහොමද? මට එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමතිවරයෙක් කිව්වා මීට සති දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ බව ඒගොල්ලන්ට කිව්වලු ඒගොල්ලන්ගේ උතන සාකච්ඡාවලදී රනිල් ඔයා උතන ඉන්න මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අපි වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මොකද රාජ්‍යයේ පොලිසියේ හමුදාවේ ආරක්ෂාව දෙන එක මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව දෙන එකට අපි විරුද්ධ නැහැ. ඒක මේ රටේ තියෙන පොදු අයිතියක්නේ ඒ දේශපාලන නායකයන්ට. ඒක අපි ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් අපි දන්න දේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අයින් කරා අගමැතිකමෙන් අයින් කරා. ඊට පස්සේ තව පිරිසක් ඉතුරු වුණා නිලධාරීන්. ඊට පස්සේ අපි දන්නවා මේ පහුගිය නොවැම්බර් 27 හෝ යර ආසන දිනයකදී මේ ඉතුරු වී සිටින ආරක්ෂක භටයන් මාරු කර දැමුවා. ඒවා මාරු කළා. ඒගොල්ලන්ම මාරු කරා ඉතුරු වෙච්ච කට්ටිය. මාරු කරන්න පොලිසියෙන් ලිඛිතව නියෝග කළා මාරු කරන්න කියලා. පැය 3කට පස්සේ මොකද වුනේ? පැය 3කට පස්සේ මොකද වුනේ? නැවත ඒලියු මාරින් කරගෙන ඒ ආරක්ෂක භටෝ එලෙසම ස්ථානගත කළා. දැන් අහන්න ඕන අපේ නෙමෙයි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ආසා ජනාධිපති හම්බලා අහන්න විශේෂම ජනාධිපති පොලිසිය තියෙන්නේ. කවුද ඒක වෙනස් කරේ? රනිල් ඕගේ මේ ඕඩර් එකක් දීලාද? ඒ ට්‍රාන්ස්ෆර් ඕඩර් එක කැන්සල් කරේ කාගේ ඕඩර් එකද කියලා අහන්න බෑ පූජිත දයාසුන්දර මහත්තයා. අපි දන්න තරමින් ඒක උනේ රාජපක්ෂ මහත්තයාගේ නියෝගේ. රාජපක්ෂ මහත්තයා කිව්වා මාරු කරන්න එපා. මාරු කරපු එක වෙනස් ආයි තිබිච්ච විදිහම තියන්න කියලා. ඒ නිසා අපි දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහතාර්ලිග මන්දරේ ඉන්නේ එතුමගේ ওই සියලුම ආරක්ෂක අරමනන් සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කනඳුළු මැතු. අර උත්සව ශාලාවේ 23000ක් විතර ඉන්නව දවස ගානේ තේ හලනව වතුර හලනව අර උමුතුරුණු මත ඒක ඩක් මහින්ද මහත්තයා කියලා වෙන්නේ මෙහෙම දැන් මේ දේශපාලන පූර්වාදර්ශයේ මේ ප්‍රශ්නේ තියෙන එක වැරදි කියලා අපි කියලා තියෙනවා. අපි කියලා දෙනවා එතන යා යුතු ඉවත් යුතු එක්සත් ජාතික පක්ෂය කියලා. නමුත් ඒ විතර නෙවෙයි දැන් මේ මෛත්‍රීපාල සිරිසේන දැන් මහතා විසින් කරලාද මේ දේශපාලන විනාශය මේ පූර්වාදර්ශය පාර්ලිමේන්තුවේ බහුතරට ඇහුම්කන් දෙන්නේ නැතුව නීති විරෝධීව කටයුතු කරන එක මේක බෝ වෙනවනේ. ඒක දැන් අරලිගහ මන්දිරේට බෝලා තියෙනවා. මේ ළඟදී සීතාව නගර සභාවට බෝලා තිබුණා. නේ? මේ ළඟදී සීතාව නගර සභාවට බෝලා තිබුණා. කොහොමද බෝලා තිබුණේ? සීතාව නගර සභාව විශාල කාලයක් මා දන්නා තරමේ එක්සත් ජාතික පක්ෂ පාලනයට තිබිලා මේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී සීතාව නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට සමානයි. එක්සත් ජාතික පක්ෂය තමයි තිබුණේ මේ සැරේ ආවේක පොහොට්ටුවට. පොහොට්ටුවට ඇවිල්ලා මේ ආසන්න ඊයේ පෙරේද තිබිච්ච
අයවැයේදී පොහොට්ටුව පැරදුනා නගර සභා අයවැය. ඔබ දන්නවා නීතිය අනුව ප්‍රාදේශ සභාවක අයවැයක් පැරදුනාම නැවත විසිරෙන්නේ නැහැ, නැවත අයවැයක් ගේන්න පුළුවන්. දැන් ඒ දෙවෙනි වතාවෙත් පොහොට්ටුව රාජපක්ෂ කණ්ඩායම් මහත්තයාගේ පක්ෂයෙන් දෙවෙනි වතාවේ අයවැය ගෙනා. දෙවෙනි වතාවේ අයවැය ගෙන කොටත් ඔබ දන්න දැක්කා බහුතරය පොහොට්ටුවට නැහැ. මොකද්ද කළේ? අර මිරිස්කුඩු තියරිය. දැන් ඒක මිරිස්කුඩු තියරිය ව්‍යස්ථානගත වුණ වෙලා තියෙන්නේ. මිරිස්කුඩු තියරිය ගෙනා මොකද්ද? විසීතාව නගර සභාවේ ඡන්ද ගන්න දෙන්නේ නැහැ පොහොට්ටුවේ කට්ටිය. ඒකට බාධා කරනවා. බහුතරය නැහැ, තමන් පරදින බව දන්නවා. චෙස ඡන්ද ගන්න දෙන්නේ. ඒ නිසා නොවැම්බර් 16 කරපු එක සීතාවකට ගිහිල්ලා තියෙනවා, කිලෝමීටර් 53ක් ඈතට ගිහිල්ලා තියෙනවා සති දෙකකින්. ඉතින් තව සති අධ්‍යයනය කරනකොට සීමලාණ්ඩුවටම යයි. ඒ නිසා අපි දකින්නේ මම අපි ඒකයි ජයප්‍රිය වශයෙන් දකින්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද මේ ප්‍රජාහන්ත විරෝධය. අපි දැකලා තියෙනවා මන්ත්‍රීවරු විකිණෙනවා, ඡන්දවලදී ගහ ගන්නවා, ඡන්ද හොරකම් කරන දැකලා තියෙනවා. හැබැයි සභාවක් ඇතුලේ ඡන්ද විමසීමට මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂගේ අධ්‍යක්ෂණයෙන් කරිච්ච ඒ නොවැම්බර් 14 මගඩියත් 16 මගඩියත් වගේ දෙයක් අපේ රටේ වෙලා තිබුණේ නැහැ. මං හිතනවා ඉදිරියට දැන් වෙලා ස්ථානගතලා තියෙන්නේ. ඒ නිසා ඒ තැන්වල සිට ඔබතුමාගෙන තේ හැලීම් දක්වා දේවල් රාජදේපලවලට අදාළව ඔය කණ්ඩායම කරයි. ඉතින් මං හිතන්නේ ඒක අපි ඒකයි කියන්නේ. මම මේකත් කියන්නේ දැන් අද පාර්ලිමේන්තුව හැලුලා තියෙනවා. ඒක අපිටත් ප්‍රශ්නයක්. අපි පාර්ලිමේන්තුව මේ දොහොත් මුදුන් තබාගෙන තිබෙන පක්ෂයක් නෙමෙයි. අපේ යට හිමි තැන තිබෙන තියෙන පක්ෂයක්. නමුත් දැන් පාර්ලිමේන්තුවේ මේ කණ්ඩායම් දෙකේ, ඊජාප සහ රාජපක්ෂ කණ්ඩායම් දෙකේ වියරු තාම නිඳිත හැසිරීම නිසා පාර්ලිමේන්තුව කියන ආයතනය තමයි සවුත් වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ දෙන්නත් අපි අහන්න කැමතියි. දැන් පාර්ලිමේන්තුවල මේට අවුරුදු 20 30 30ෙම යම් යම් සිද්ධි ඇති වෙලා තියෙනවා. නුවමනා සිද්ධි ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ සිද්ධි පාර්ලිමේන්තුව සමත් වෙලා තිබෙනවා පාර්ලිමේන්තු ක්‍රමයකට විසඳ ගන්න. ඔබතුමාලා දන්නවා පාර්ලිමේන්තුව ඔබතුමාලා වාර්තා කරනවා උදේ රණ්ඩු වෙනවා සමහර සෙන්කෝලෙත් උස්සන් දුවනවා. නමුත් ආයි ඊළඟ දවසේ කිසි ප්‍රශ්නයක් නැහැ රැස් වෙනවා. මම කියන්නේ සෙන්කෝල උස්සගෙන හරි කියලා. නමුත් ඊට පස්සේ දවසේ රැස් වෙනවා. ඒ සමහරට එදාම රැස් වෙනවා. පක්ෂ නායකයෝ කතා කරලා මේක සම්මුතියකට එනවා. පාර්ලිමේන්තුව කියන්නේ සම්මුතියක් තියෙන තැන. හැබැයි මේ සිද්ධියෙන් පස්සේයි පාර්ලිමේන්තුව බැරිලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට විධායක කියන අත දාලා ඒක සම්පූර්ණ ජංජාලයක් කරනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව අද මේ තියෙන ඉතාම නරක තත්ත්වයට පත්වලා තියෙන්නේ. ඒකත් කළ තියෙන ජනාධිපති ධූරේ. ඒ නිසා මිරිස් කුඩු ගහපු මන්ත්‍රීවරු සම්බන්ධ කිසිදු මේ සමාවක් අපේට නැහැ. නමුත් ඔවුන් පවා මේ තත්ත්වයට තල්ලු කරේ කවුද? මේ විදාග ජනාධිපතිවරයා කියන වියරුවෙන් හැසිරෙන මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ නිසා මම කියන්නේ ඒ ඒ ඒ කත් ඒක ඉෂ්ට ඒ සාධාරණ ඉෂ්ට වේතුයි පාර්ලිමේන්තුව කියන ආයතනයට. පාර්ලිමේන්තුව ඔය උතරම් උත්තරීතරය කියන්නේ සමාජයේ සිටින කුල්ල කුජී දෙවුන්ට යන්න දෙන්නද? කියන්නේ යන්නේවා. පාර්ලිමේන්තුව උත්තරීතර කියලා කියන්නේ ඒක ඉන්න පුද්ගල උත්තරීතරය කියන එක නෙමෙයි. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මහතා හිතන්නේ නේ එතුම උත්තරීතරයි. ඒ පුද්ගලයා උත්තරීතර නැහැ. ඒ තනතුරටයි ඒ බලය තියෙන්නේ. ඒ උත්තරීතර බව උපයා ගන්න ඕනේ පත් වෙන පුද්ගලයා. ඒ තනතුර උපයා ගන්න ඕන. නැත්තම් හම්බෙන්නේ අග්‍රවිශකාරයක හම්බෙච්ච කොළේ විතරයි මෛත්‍රීපාල සිරිසේන මහත්තය තාම තියෙන්නේ ජනාධිපති කියලා. එයා ඉස්සරහ දිනුරුන් දුන්නේ. ඒක ඒ කොළේ පුරව ගන්න ඕන උපයා ගන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන දැන් කොළේ ඉරාගෙන තියෙනවා. පාර්ලිමේන්තුවත් එහෙමයි. පාර්ලිමේන්තුව උත්තරීතරය කියලා කියන්නේ ඒක ඉන්න මිනිස්සු උත්තරීතරය කියන එක නෙමෙයි, මන්ත්‍රී උත්තරීතරය කියන එක නෙමෙයි. ජනතාවගේ සමස්ත බලයේ ප්‍රතිමූර්තිය. ඉතින් ඒකට නුසුසු පුද්ගලයන් යවන එක මම හිතන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒකට බනින්න හොඳ නැහැ ඔය මිනිස්කුඩු ගහපු කට්ටිය. මිනිස්කුඩු ගහපු කට්ටිය ඔක්කොම අල්ල ඡන්දෙන් ආපු අය. ඉතින් එයා මැතුව ගේට්ටු කඩන්ගෙන ආවිල නැහැ. ඒකට බග කියන්න ඕන මේ ඡන්ද දුන්නු මිනිස්සු. ඒ ජනතාවට හරිතොරතුරු දීමහරා පමණයි ඔවුන්ට හරි දේ දැනගන්න පුළුවන්. ඉතින් හරිතොරතුරු නොදෙන මාධ්‍ය තියෙනවා නම් ඔවුනුත් වගේ කියන්නවා මේක. ජනතාවට හරිතොරතුරු නොලැබුණොත් ඔවුන් කොහොමද තක්කඩියා කවුද හොඳ මිනිහ කවුද කියලා තෝරගන්නේ? නේද? ගැලරියට එන්න පුළුවන් උපරිම 200ට 300ටයි. ඔබතුමාලා හරහා තමයි දැනගන්නේ. එහෙනම් මේ තක්කඩියා නිර්මාණය කිරීමට
ඡන්ද දෙන ජනතාවත් ඒ ජනතාව තක්කඩියන්ද කවුද හොඳ අය කවුද කියලා තෝරගන්න බැරි කරන්නේ සමහර ජනමාධ්‍යත් වගේ කියන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා 225ම අස්සම් කළා. දෙන්නේ නැහැ රනිල් මහත්තයාට අප්‍රමාද දුරේ කියලා කියනවා. එතන ඒක කොහොම සාධාරණද නැත්තම්? හයෙන් ප්‍රශ්නේ. තා එකයි නැහැනේ. ඔව් මම හිතන්නේ උත්තර දීලා තියෙනවා නේ ජනාධිපතිවරයාට එහෙම බලයක් නැහැ. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පත් කරන්න ඕනකම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත. ඔහුට අභිමතයක් නැහැ. ඔහුගේ බිරිඳ තෝරගන්න වගේ අභිමතයක් නැහැ. ඉතින් මං හිතන්නේ ඔහුයි. මම මේක කියුවේ ඔහු රාජ්‍ය නායක තනතුර බිඳුවට අද රටේ ඔබතුමාලා බලන්න රටේ සාමාන්‍ය නිලධාරී සමහර රාජතාන්ත්‍රිකයෝ තොකුව ඉනවනේ රාජ්‍ය නායකයන්ට. මම මාධ්‍යවල බලලා තියෙන මම දන්නේ ඇත්තද හොරුද කියලා මාධ්‍යවල බලලා තිබෙනවානේ. නොදන්න දේවල් කතා කරන්න කියලා ජර්මනිය ගැන නිකන් ටොකු කන. මම ඒක කියන්නේ සීරිසේන මහත්තයා ඕන ටොක්ක්ක් කන්න රාජ්‍ය නායක තනතුරු හැල්ලු කරන්න එපා. දැන් නැගේ හැල්ලු කරන්න ඉතුරු වෙලා නැහැ දෙයක්. කරුණා කළා අපි කියන්නේ මේ මේක තේරුම් ගන්න මේක පාචල් කිරීමේ සීමාවක් තියෙනවා. මං කියන්නේ මිනිසුන් අද වෙලා තියෙන්නේ මේ අපේ රට ජනතාව මේ උන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවලා තියෙන්නේ මේ රටට කරන අපරාධයට. ඔබතුමාලා හිතන්නේ මේ කරන විහිළුව මේ කරන විනාශය ඇත්තට විහිළුව නෙමෙයි. ඔබතුමාලා හිතන්නේ අපිට නැවත ලේසියෙන් ගොඩනගන්න පුළුවන් කියලා. ඔබතුමාලා මාධ්‍යදීන් වශයෙන් ගිහිල්ලා බලන්න පිටරට සම්මන්ත්‍රණයකට. මොකද අහන්නේ සිරසෙන්ද හිරුවෙකෙන්ද දෙරණෙන්ද ලංකාදීපෙන්ද කියලා නෙමෙයිනේ. මව්බිමෙන්ද කියලා නෙමෙයිනේ අහන්නේ. ලංකාවද කියලා අහන්නේ. ඒතොර අහලා බලන්න ලංකාවෙන්ද කියලා ඔබට මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමාට හිතේ પાස්පෝට් එක හංගගන්න. එහෙනම් මේ සරල නෑ මේ. අපි රාජ්‍යයක් වශයෙන් සම්පූර්ණ විනාශ කරනවා මේ වියරුවින් දඟලන සිරිසේන මහත්මයා. අයි දෙවනි කොටස විතරක් අහන්න බලන්න. ඒ පොඩි ආගෙන ඔය ප්‍රශ්න අනිත්‍යට අවස්ථා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ජනාධිපති අනුගමනය කරන්න එපා. නෑ මෙතන මේ තුන්හතරේ මට දු අයියා කමන්නේ ආව ලංජන්. දෙමෙ මේක නෑ ඔය උත්තරේ අදාළයි ඒක මම අහන්නේ. ඔබතුමා දන්නවා ඔබතුමා කියනවා ජනාධිපති කොමිෂා මහ බැංකුවේ මන්දන මොකක්ද කියලා මුදල් ආභාවිතය සම්බන්ධව ආවර එක. ඒකේ තියෙන පිටු 1000 ගණනේ සමන්විත කොමිෂන් වාර්තාවක්. ඒකේ තුමා පත්තරක වාර්ත මේ කොටසක්. එතුමා ඕක ඇතුලේ තියෙන අපිට ජනමාධ්‍ය හරහා ඉලියුණා අග්‍රාමාත්‍යවරයා මේට මේ මූලිකම සම්බන්ධයක් තියෙන ඔහු දූෂිතයි වැඩක් කළා තියෙනවා. ඉතින් එතුමා පත්තරක කොමිෂන් මේකපාරට එහෙම නිර්දේශයක් තියෙනවා නම් එතුමා නැවත ඔහු අග්‍රාමාත්‍ය කරොත් මේ ඇහුවොත් ඔහුට එතරම් පොඩි ප්‍රශ්නයක් තියෙනුනේ මේ දූෂිතය කොහොමද පච්චලේ? ඔව් එතුමාට ප්‍රශ්න දෙකක්ම තියෙනවා. එතුමා දූෂිතයෙක් එතන ඔය කොමිෂන් වාර්තාවෙල්ලත් දැන් අවුරුද්දකට වැඩි. ඒත් කොමිෂන් වාර්තාව ඒක හඳුනාගත්තට මම කොමිෂන් වාර්තාව අපිට දීලා තමයි අවුරුද්දක් ගිහලා තියෙන්නේ. නමුත් කොමිෂන් වාර්තාව ජනාධිපතිට දැනගෙන ඊටත් වැඩි. ඉතින් ඒ නිසා එකක් තමයි ඒ වෙලාවෙන් පස්සේ ඇයි කටයුතු කරේ නැත්තේ කියන්නේ. අගමැති දූරය අයින් කරේ නැත්තේ ඇයි කියන්නේ. දෙක තමයි ඊළඟට පත් කළ තියෙන කෙනා පත් කරපු කෙනා රාජපක්ෂ මහත්මයා. එයත් ජනාධිපති කොමිසමකින්ම වර්ධක වෙලා තියෙනවා. ජනාධිපතිවරයා දාපු බරපතල වංචා පිළිබඳ කොමිසමේ 6 වෙනි මේ චෝදනාවට අනුව පර්සි මහින්ද රාජපක්ෂ මහතා 6 වෙනි විත්තිකරුවා ජනාධිපති කොමිසම විත්තිකරුවා වර්ධිකරු කළා තියෙනවා. ජනාධිපති කොමිසම කියනවා එකේ මොකද්ද? දූෂණය කියන වරදට යම් කිසි කෙනෙක් වැරදි කර වුණොත් අවුරුදු 7ක් යනකම් ඌට ප්‍රජායිති අවශ්‍ය වෙනවා. ඌට ඡන්ද ඉල්ලන්නත් බැරි වෙනවා. නමුත් කොමිසම වැඩිදුරට ගිහිල්ලා කියනවා ජනාධිපතිතුමා කොමිසම කියනවා මොකද්ද? ඒ දූෂණය ඉදලා තියෙන රාජ්‍ය නායකයා නම් ඒ දූෂණය නැමැති වරදට වැරදි කරවලා තියෙන රාජ්‍ය නායකයා නම් ඌට කිසිදු රජයේ තනතුරක් ලබා නොදිය යුතුයි කියලා ඒ කොමිසම යෝජනා කරනවා. හොඳද? ඉතින් ඒ පුද්ගලයා තමයි අර දූෂිතය අගමැති අයින් කරලා පත් කරන්න කමුද? එතුමගෙන් කොමිසමෙන් වැරදි කරු වෙච්ච ඊළඟ පුද්ගලයා. ඉතින් ඒ නිසා අපි ජවිප වශයෙන් එකයි කියන්නේ මේ ඔය පක්ෂ දෙක ඇතුලේ දූෂණයෙන් තොරය වන්න බෑ. අපි මෙරට ජනතාවට කියන්නේ එකයි මේ දූෂිත පක්ෂ කණ්ඩායම් දෙක අයින් කරලා අලුත් දේශපාලන බලවේගයක් ජවිප ප්‍රමුඛ බලවේගයකට එන්න අවස්ථාව දෙන්න. නැතුව මේ කොමිෂන් වලින් වැඩිකාරව තමයි ඔක්කොම ඉන්නේ ඉස්සරහා පුටුවල. එතනත් රනිල් මහත්තයා මහින්ද මහත්තයා ආරස්ස කරලා දෙනවා පොලිස් බලතල සියලුම දේවල් තිබ්බන ලෝකයේ තියෙන එතනත් රනිල් මහත්තයා කරලා දෙනවා ඒක කරලා නැහැ වැඩි. ඔව් රනිල් ක්‍රමසිංහ වැඩි.
රැනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා රැක්කා කියන එක ප්‍රසිද්ධ කරුණ. අද එක එක්සත් ජාතික පක්ෂේ නායකයෝ බහුතරයක් මන්ත්‍රීවරු බහුතරයක් පිළිගන්න ඔබතුමාලා දැක්කන අනුරාධ සානාග මන්ත්‍රීතුමා පහුගිය නොවැම්බර් 23 වෙනිදා කොහොමද ශ්‍රීලංක රාජපක්ෂලා ආරක්ෂා කළේ මේ මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ මේ කැබිනට් මණ්ඩලය කියලා කියද්දි එක්සත් ජාතික පක්ෂේ පසුබල මන්ත්‍රීවරු කෑ ගැහුවා ඒට විරුද්ධව මේ ඒ රනිල් වික්‍රමසිංහගේ ඒ භාවිතාවට විරුද්ධව. ඒක පැහැදිලි කාරණයක්. ළඟදිද්දී අපි දැක්කා පාර්ලිමේන්තුවේ පුස්තකාල දෙන්න හැංගි හැංගි කතා කරනවා. රටතුල මේ වගේ දේශපාලන අස්ථාවරතාවයක් තියෙන සඳහා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑම මොනවාද කියන්නේ? අවුරුදු වසර හතරම ආරක්ෂණකම් ආණ්ඩුව විසිරවන්න බෑ කියන කාරණාව. ඔව් මම හිතන්නේ 19 වෙනි සංශෝධනය හෝ ව්‍යවස්ථා කියන ඒවා ඕන එකක් ඉදලා තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒවා යහපත් අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන පැත්තට යහපත වෙනුවෙන් රටේ පොදු යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ. ඒ ඒ වෙනුවට දැන් පොත් තියෙන්නේ කියවන්න වගේම දැන් දමල ගහන්න පුළුවන්. එතකොට දැන් පොතේ වරද්දක්ද ඒක දමල ගහන ආයුධයක් වෙන්නේ? දැන් පොතක් වැදලා තමයි මගේ දැනීමේට වීථි රත් මන්ත්‍රීතුමාගේ මෙතන නවල තුවාලු. එතකොට ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ඔළුවට වැදින ආණ්ඩුකම ව්‍යවස්ථාව. තව කෙනෙක්ට කව බයිබල්. එතකොට බයිබලේ ලියපු ඒ සාසුන් වහන්සේලා අද වැඩියද කොට. ඒ නිසා මේ ව්‍යස්ථා මේ නීති හදලා තියෙන්නේ පොදු යහපතට යොදා ගන්න. නමුත් දේශපාලන විරුවාවට පස්සේ ඒවයින් ගහනවා. ඒවයින් ගහනවා. ඉතින් ඒකේ පොතේ වැරද්දක් නැහැ 19 වෙනි සංශෝධනය. මම ගන්න මම හිතන්නේ විවාද කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තු 224ක් මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු 224ක් මන්ත්‍රීවරු ජනි දුන්නා. ඉතින් එතකොට ඒක වැරදි නා 224ක් ඡන්ද ගත්ත ව්‍යවස්ථා සංශෝධනය මා දන්නා තරමින් නැහැ. හරි. පාර්ලිමේන්තුවේ 215ක් ගමුකෝ. මම ඉලක්කම මට මතක විදියට 224 අපි 215 කියලා පිළිගත්තා. 215ක් ගත්ත ව්‍යවස්ථා සංශෝධනය මොනවද? මෑත බා. කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් නැහැ. එහෙම. ඕක තමයි ඔච්චර ආපු. හරි. ඉතින් ඒ නිසා ඒතර පාන විනිශ්චයකාරවරු අනුමත කරලා පාර්ලිමේන්තුවේ 215ක් හෝ ඊට ආසන්න කරනකගේ ඡන්දේ සම්මත වෙච්ච දෙයක්. ඒ නිසා මේක ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රශ්නයක් නෙමෙයි, මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. නැතු ව්‍යවස්ථාව තේරුම් කිරීමේ හරි ව්‍යවස්ථාව වේතිර පැටලිල්ලක් මිස ඇති වෙන ගැටලුවක් නෙමෙයි. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් මේ දවස්වල ජාතිය අමතනව කියලා උසාවිය තමයි පහුගිය කාලේ අමත හිටියේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් මතයක් ගොඩනගමින් ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධනවල තියෙන ගැටලුවක්. ඒක හැම එකක් නෙමෙයි. ඒක තමයි වැඩිම සම්මුතියකින් ඇත්තටම සම්මත වෙච්ච ව්‍යවස්ථා ඔබතුමා දාන්නවා 19 ව්‍යවස්ථා සංශෝධන 19 න් දෙකකටයි ඇත්තටම මේ සීලුම දේශපාලන ධාරා ඡන්ද දීලා තියෙන්නේ. සීලුම දේශපාලන ධාරා. ඒ 14 සංඡන්ද දුන්නා. මම 14 සංශෝධන මට මතකයි එක මන්ත්‍රීවරයෙක් ඒත් විරුද්ධ වුණා. විරුද්ධුණානේ ඡන්ද නොදී හිටියා. 2001 ඒ ජෛව මුල් වෙලාගෙන අපි ව්‍යවස්ථා සංශෝධනයේ සීලම දේශපාලන ධාරා එකක වුණා. 19ටත් සීලම දේශපාලන ධාරා එකක වුණා. ඔය කියන මන්ත්‍රීවරයා දේශපාලන වෙනම දේශපාලන ධාරාවක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. එයා මේ පක්ෂෙම කෙනෙක්. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුවක් නැහැ.